අයිබෝවන් යාළුවනේ නොදුටු වීඩියෝ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. බොහෝ දෙනෙක් අද මුහුණ දීලා තියෙන විශාල ගැටලුවක් තමයි බඩේ ඉදිරියට එන එක. මේකට ගොඩක්ම බලපාන්නේ අද කාලේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් අප විසින් අනුගමනය කරන අහිතකර ආහාර පුරුදුත් ලේසියට පහසුවට අප ගන්න ආහාර පාන වර්ගත් තමයි. ඉතින් ශරීරයේ බර නිසිලෙස පවත්වාගෙන යන්න හැමෝම කැමති වුණත් ඒ වෙනුවෙන් වෙනම වෙලාවක් වෙන් කරලා ව්‍යායාම කරන්න ගොඩක් දෙනෙක්ට හැකියාවක් නැහැ. ඒ නිසාම සමහරක් දෙනා බඩ අඩු කරගන්න විවිධ පෙති වර්ග හා කෘතිම පාන වර්ග පවා ගන්න පෙළඹිලා තියෙනවා. ඒ අතර සමහරු ආහාර පාලනයටත් යොමු වෙලා තියෙනවා. නමුත් හැමෝටම සාර්ථකව ආහාර පාලනය එක දිගට කරන්න බැහැ. ඒ වගේම හරියට නොදැන ආහාර පාලනය සිදු කිරීමෙන් විවිධ අසනීප හා වතුරු ආබාධ ඇතිවන්නත් හැකියාව තියෙනවා. ඉතින් එහෙම විවිධ කරදර මැද්දේ තමන්ගේ බඩ අඩු කරගන්න හීන දකින අය වෙනුවෙන් තමයි අද නොදුටු වීඩියෝ තුලින් ඉඩක් වෙන් කරන්නට හේතුවේ. අද අපි ඔයාලට අරගෙන ආවේ සතියක් දෙකක් වගේ කෙටි කාලයක් තුලදී සාර්ථකව ඔබේ බඩ අඩු කරගන්න පුළුවන් ස්වභාවික සාදාගත හැකි පානයන් වර්ග පහක් ගැනයි. මේ අතරින් ඔබ කැමති සාදා ගන්නට පහසු පානයක් භාවිතා කරලා කෙතරම් ස්වභාවිකව බඩ අඩු කරගන්න ඔන්න දැන් ඔයාටත් පුළුවන්. ඊට කලින් ඔයා තවමත් අපේ නොදුටු වීඩියෝ YouTube channel එක subscribe කරලා නැතිනම් දැන්ම subscribe button එක click කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාලටත් පුළුවන් ආයෙමත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම අපිත් එක්ක එකතු වෙන්න. අපි එහෙනම් දැන් බලමු මොනවද මේ විශ්මිත ප්‍රතිඵල ගෙනදෙන 100%ක්ම ස්වභාවික පානයන් වර්ග පහ මොනවද කියලා. පළවෙනි එක තමයි ඉඟුරු තේ පානය. ඉඟුරු වල අඩංගු ජින්ජර් රෝල් අපේ ආමාශයේ මේද දහනය හා ප්‍රෝටීන් බිඳ හෙලීම පහසු කරමින් ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා. ඒ වගේම තමයි ඉඟුරු කියලා කියන්නේ අපේ පරිවෘත්තීය ක්‍රියාවන් වේගවත් කරන විශේෂිත ආහාර වර්ගයක්. ඒ වගේම සිරුරට හොඳ ප්‍රබෝධමත් බවක් ලබා දෙන්නත් ඉඟුරු වලට හැකියාව තිබෙනවා. ඉතින් අපි අද මේ කියන්නට හදන ඉඟුරු තේ එක ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්න සාර්ථක ක්‍රමයක් කියලා අපිට විශ්වාසයෙන් කියන්නට පුළුවන්. මේ සඳහා ඔබ කළ යුත්තේ නැවුම් ඉඟුරු කැබලි කිහිපයක් පොතු හැර ඒ හොඳින් කොටලා උණු වතුරට දාලා තැම්බෙන්නට හරින්න. ඉන්පසු ඉඟුරු කැබලි ඉවත් වෙන ලෙස පෙරා ගන්න. දවල් කාලයේ මේ ඉඟුරු තේ පානය කිරීම මගින් ඉතාම කෙටි කලකදී ඔබේ බඩ අඩු වෙන විදිහ ඔයාටම දැක ගන්නට පුළුවන් වේවි. දෙවෙනි එක තමයි සව් හා ලෙමන් යුෂ පානය. සව් කියලා කියන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේටයක් නිසා ඒ ජීර්ණය වීමට අපේ ශරීරයට තරමක කාලයක් ගත වෙනවා. ඒ වගේම එය ඉක්මනින් සිරුරට උරා ගන්නා නිසා මේදය බවට පත් වෙලා තැම්පත් වෙන්නට ඒට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි සව් දිරවීමට යම් වෙලාවක් යන නිසා ඉක්මනින් බඩගිනි ඇතිවීම වැළකෙනවා. මේ නිසා ඔබ විසින් අමතර ආහාර ගැනීමත් ඉබේම වැළකෙනවා. ලෙමන් කියලා කියන්නේ විටමින් C බහුල ආහාරයක්. විටමින් C වලට පුළුවන් අපේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන මේදය ශක්තිය බවට පත් කරන ක්‍රියාවලිය උත්තේජනය කරන්න. ඉතින් සව් හා ලෙමන් යුෂ කියලා කියන්නේ බඩ අඩු කරගන්න උත්සාහ කරන ඔබට ඉතාම යෝග්‍ය පානයක්. සව් තම්බා නිවෙන්නට හැර එයට ලුණු හා සීනි එකතු නොකර ලෙමන් යුෂ පමණක් එකතු කරලා ඔබට මෙය සකස් කරගන්නට පුළුවන්. තුන්වෙනි එක තමයි සුදුලුණු හා මීපැණි පානය. සුදුලුණු කියලා කියන්නේ අපේ ශරීරයේ කොලෙස්ටරෝල් පාලනයට ඉතාම ගුණදායි ආහාරයක්. ඒ වගේම ලේ ගමනාගමනය ක්‍රමවත් කළ හැකි ඉතා විශේෂ වූ හැකියාවක් සුදුලුණු වලට තියෙනවා. නමුත් කුරුඳු වගේම අපි බොහෝ වෙලාවට සුදුලුණු භාවිතා කරන්නේ මේ ගුණ ගැන හෝ මේවාහි ඇති ප්‍රයෝජන ගැන හරියට දැනගෙන නොවේ. සුදුලුණු වතුරට දාලා තම්බල බොනේක බඩ අඩු කරගන්න යොදා ගන්න පුළුවන් තවත් එක් සාර්ථක ක්‍රමයක්. සුදුලුණු හා මීපැණි පානය සාදා ගන්නට ඔබට කරන්න තියෙන්නේ සෙල්සියස් අංශක 100 නොඉක්මවන විදිහට සුදුලුණු හොඳින් තම්බාගෙන පස්සේ ඒකට මීපැණි ස්වල්පයක් එකතු කරන එක. ඉතාම රසවත් වගේම බඩ අඩු කරගන්න පුළුවන් දිව්‍යමය පානයක් වෙන සුදුලුණු හා මීපැණි පානය දහවල්
කාලයේ පානය කිරීමෙන් ඔබට ඉතාම සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. හතරවෙනි එක තමයි කුරුඳු තේ පානය. ලෝකයේ හොඳම කුරුඳු තියෙන්නේ අපේ රටේ කියලා බාලමහලු කොයි කවුරුත් හොඳින් දන්නා කරුණක්. ශ්‍රී ලංකාවේ කුරුඳු වලට ජාත්‍යන්තර වෙළඳපළේ විශාල ඉල්ලුමක්ද පවතිනවා. ඒ අපේ කුරුඳු වල තියෙන විශේෂිත වූ ගුණ නිසා කිව්වොත් වැරදි නැහැ. නමුත් අපි බොහෝ දෙනා කුරුඳු භාවිතා කරන්නේ ආහාර රස ගැන්වීමට හා සුවඳ ගැන්වීමට පමණයි. ඒට හේතුව කුරුඳු වල තියෙන ප්‍රයෝජන ගැන අපට තියෙන නොදැනුවත්භාවය කියලා කියන්නට පුළුවන්. අපි ගොඩක් දෙනා දන්නේ නැති වුණාට බඩ ඉක්මනින් අඩු කරගන්න පුළුවන් මැජික් පානයක් තමයි කුරුඳු තේ කියලා කියන්නේ. කුරුඳු තේ හදාගන්න එක හරිම ලේසියි. ඔයාට කරන්න තියෙන්නේ කුරුඳු කැබලි කීපයක්ගෙන ඒ හොඳින් කුඩවන තේ කොටා ගැනීමයි. ඊන්පසු මේ කුරුඳු කුඩු ටික කෝප්පයකට දාලා උණු වතුර එකතු කරගන්න. පස්සේ විනාඩි 10ක් පමණ හොඳින් තැම්බෙන්නට හැරලා පෙරලා පානය කරන්න. දිනපතා ආහාර ගැනීමෙන් පස්සේ මේ වගේ කුරුඳු තේ කෝප්පයක් පානය කරනවා නම් ඔබට ඉතාම ඉක්මනින් බඩ අඩු කරගන්නට හැකියාව ලැබේවි. පස්වෙනි එක තමයි කොත්තමල්ලි සෝදුරු හා මහදුරු පානය. කොත්තමල්ලි කියලා කියන්නේ අපේ සිරුරේ ශක්තිය වඩවන ඉතාම ගුණදායී දේශීය පානයක්. කොත්තමල්ලි වල තියෙන ශක්තිජනක ගුණය අපේ බඩේ මේදේ තැන්පත් වීම වළක්වන්න යොදා ගන්නට පුළුවන්. ඒ වගේම සෝදුරු හා මහදුරු කියලා කියන්නේ අපේ ශරීරයේ පරිවෘතීය ක්‍රියා වේගවත් කරන තවත් අපි බහුලව භාවිතා කරන කුළුබඩු වර්ග දෙකක්. මේ සාදා ගැනීම සඳහා කොත්තමල්ලි ඇට කෝප්පයක් හා සෝදුරු හා මහදුරු මේස හැන්ද බැගින් එකතු කරලා පාචනයකට දාලා ඊට වතුර කෝප්ප 4ක් වගේ එකතු කරලා හොඳින් තඹ ගන්න. පස්සේ එහි පැහැය තද දුඹුරු පාටට වුණාට පස්සේ පෙරලා පානය කරන්න. දිනපතා රාත්‍රී ආහාර වේලට පස්සේ මේ පානයෙන් වීදුරුවක් පානය කරන්නට පුළුවන් නම් ඉතාම ඉක්මනින් ඔබේ බඩේ ඇති මේදය දහනය කරලා බඩ අඩු කරගන්නට ඔබට හැකියාව ලැබෙයි. ඉතින් අපි අද ඔයාලට මේ කියලා දුන්නු පානයන් වර්ග පහෙන් ඔයාලට පහසු පානයක් තෝරාගෙන නොකඩවා භාවිතා කිරීම මගින් ඔයාටත් පුළුවන් ඉක්මනින්ම ඔයාගේ ශරීරයේ වෙනසක් දකින්න. එහෙනම් යාළුවනේ, අදට අපේ වීඩියෝව මෙතනින් නිමා කරනවා. ඔයාලා මේ වීඩියෝවට කැමති නම් වීඩියෝවට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලට අපිට කියන්නට අදහස් හා යෝජනා තියෙනවා නම් පහලින් ඇති කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේම වටිනා වීඩියෝවකින් හමුවන දේ අදට අපි සමුගන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.